අද අපි වීඩිය එකතුළින්සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ භික්‍ෂු සමාජය ලිංගික හැසිරීම නීතියගේ මහ සමාජය වෙනම කියන කාරණ මෑත කාලේ මීජී පෙරේද සමාජ මාධ්‍ය නැත ශෝෂල් මීඩිය අරහා වයිරල් වෙලා ්‍යාප්තවෙරාගයට ඩෝ උබ දන්නව ස්වාමින්න් වහන්සේ නමක් ඒවගේ කාන්තාවන් දෙපලක් ලිංගික හැසරීමක් සිදු වනා කියලා එකට බලහත්කාරෙන් එතිෙන්ට ඇතුළු වෙලා තවත් තරුණ ගිහි පිරිසක් ඇතිකරපු සිද්ධිය අපි මෙදවස් වල සමාජ මාධ්‍යවෙල දැක්ක ඒයවගේම ඒ සම්බන්ධව විවිධආකාරය අදහස් ප්‍රකාශ කිරීමක් අපි දැක්ක සමහරය භික්ෂුන් වහන්සේ ඒ වැරදි කියන්නත් අදහස් ඉදිරිපත් කරලා තිබුණ තව කෙනෙක් කාන්තාවන් දෝෂා දෝෂ දර්සනයට ලක් කරමින් අදහස් ඉදිරිපත් කරලා තිබුණු තවත්තාය ඒකට මැදිහත් විච්ච ගිහි පිරිමි කොටස වැරදි කියන පැත්තෙන් අදහස් ඉදිරිපත් කරලා තිබුණ මේ විඩියෝ එක අපි උත්සාහ කරන්නේ මේ කිසිම කෙනෙක් නිවැරදි කරන්න හෝ කිසිම කෙනෙ සුද්ධ කරන්න එහම ක්‍රියාවල කට නෙවෙේ වගේම වැරදිකරු හෝ නිවැරදිකරු කරන්න නෙමයි අපි උත්සාහ කරන්නේ මේක පවතින උද්දල්වෙච්ච ගදගහන කුණුවච්ච මේ සමස්ත සමාජ දේහ ස්වභාවය පිළිබිඹු කරන සංසිද්ධයක් හැටියට විවිධ පැතිවලින් මේ සිද්ධිය කියවා ගන්න කොමද. විධ පුද්ගලයන් මේ දේවල් තමන්ගේ ප්‍රාථමික වානිජාර්මුණු වෙනුවෙන් ඒවගේ මදී සපාලනනා අරමුණුව වෙනුවෙන් විධ අර්මුණුවරුවෙන් පරිහරණය කරන අත්තර අපි කොහොමද මේක මේ මානවාදීඒවගේම මේ බෞද්ධ සමාජය ඇතුලේ මේ නිවැර දිවිදිහට මේ සියලු සංසිද්ධී කියවා ගැන කොහොමද කියරෙන තම අප මෙතන උත්සාහ කරන්න මෙතන මේ මේ සිද්ධිය සම්බන්ධව අපි නයිතික පසුබිම සලකළ බැලුවොත් මෙතන මේ ස්වාමීන් වහන්සේට නීති ප්‍රකාරව චෝදනා ගුණ කරලා වැරිදිකරු කිරීමේ හැකියාවක් නැහැ නීතිමාර්ග මොකද ලංකාවේ අනාචාරය නීති ඉදිරිී වැරද්දක් නෝන නිසා එකයන්නේ මේ දැපවුලෙන් පිට වුණත් පවු සාමාන්‍ය පවුල් සංස්ථාවෙන් කුටුම්බෙන් පිට ලිංි අතුෘ්තිය මත හෝ වෙනත් කාරණාවක් පදනම් කරගෙන කැමැත්තෙන් දෙපලක් ලිංගික සංසරණය යෙදීම ඒ නීති ඉදිරී වැරැද්දක් කියලා අර්ථකථනය වෙන්නේ නෑ එනිසා එතන මේ නමුත් ආගමිකව බැලුවොත් සස්කෘතික මේ වශයෙන් බැලුවොත් බෞද්ධ විනය පැත්තෙන් බැලුවොතින් උපසම්පදා භික්ෂුවකට කරන්න තියෙන ඉහළම වැරද්ද හැටියට විනය පොතට අනුව සරකන්න පුළුවන්. දැන් අපිි තවකෝනයකින් බද දණඩනීති සංග්‍රහයි තුන්සිය හතලිස් පහ තුන් සය හැටාට වගන්ති සහට අදාළ අනුවගන්තිවලට අනුකුලෝ බැලුවොත් මේ කටයුත්තට ගිහි පිරිසක් සම්බන්ධ වෙන ගිහි තරුණ ගිහි පිරිමි කොටසක්. තකොට ඒ අය මේ කාන්තාවන් දෙපල්ලා නාකාම්මරය තුළ ඉන්නකොට ඇදග නැවිල්ල ආමරේයට අරගෙන නිරුවත් කරන්න උත්සාහ කරනවා. යගේ මේයට කායිකව හිංසා කරනවා. උන්නඔ කියන කාරණය සම්බන්ධව ඒගොලන්ට ඒ තුන්සි හතරිස්පා යටතේ ඒ නයිතික මේ වැරැද්දක් වසරදයක නොත් දඩුවමද ඩුවමකට යටත්වන කාරණය. එවගේ පුද්ගලික ජීවිතය කෙනෙක්ගේ ලිංගික පුද්ගලික ජීවිතේ එම සමාජයට නිරාවරණය කිරීමත් නීති ඉදිරි වැරද්දක් කියයනු තුන් සේ දඩ නීති සංග්‍රහ තුන් සේ හැට වගන්තිසාසී සී කියනුඋපෝගන්තියටතේ වැරද්දක් වෙනවා එතකොට දැන් ඒ එතන නෛතිකව වැරදිකරුවන් කරල්ලා නීතියෙන් දඩුවන් දෙන්න පුළුවන් කමතියෙන්නේ එතෙන්ට සම්බන්ධ වෙච්ච පිරිමි ඒකට බලහත්කාරය යොදෝපු බලහත්කාරෙන් ඇතුළු වුණු ය බලාත්කාර ඇතුළු වුවීමත් එතන වැරද්දක් ඒ ඒ පිරිමිය අයට ඒවගේම අපි ජාත්‍යන්තරවාසංකරල තින ලබහා කාන්තාකාරංස ලමහා කාන්තා කටයු සම්බන්ධ නීති ප්‍රාකාරව ලිංගිකව හෝ කාන්තාවකට යම් අඩත් තට්ටමක් හිංසනයක් කරෝත් කාන්තාවක් විසි අවුරුදු උපහලවකට පස්සේ පැමිණිල්ලකරත් වසර විශ්සක් දක්වා සිලඳඩුවම් ලැබිය හැකි වලදකට යටත් කරන්න පුළුවන් වෙනවා මේ ඒ පුද්ගලයක් ඒනිසා මෙතන අපේ රටේ දැනට පවතින නීතිරාමෝ තුළ වැරදිකරුවන් වෙන්නේ අර බලහත් කාරයෙන් ඇතුළු වෙච්ච කාන්තාවන්ට හිංසා කරපු ඒගොල් අන්ගේ ඇඳුම් විලිවාහ ගැන්න හද අවස්ථාවේ ඒවා අකුල් හෙලපු ඒවගේ මේ පුද්ගරික කාරණ සම්මත හෝ අ සම්බත පුද්ගරික ජීවිතයක් සමාජයට සමාජ මාධ්‍ය ජාලය අරහා නිරාවරණය කිරීම කියන කාරණා මත වැරදිකරුවන් වෙන්නේ ඒ ගිහි පිරිමිකිහිප දෙන. එතකොට දැන් කොහුණත් මෙතන නීතියනකෝූලෝ අපේ රටේ ික්ෂූන් වහන්සේ කෙනෙක් වැරද්දක්කරොත් ඒක සංගිහා ඉදිරියේ සාකච්ඡා කරලා සංගහාටඒනි වැරදිවීමෙක් වැඩපිළි වෙලක් අඩුවඩි වසයෙන් ශාසනය තුළ නැතුව නෙවි. කොමුණොත් රටක පවතින මහනීතියට වින නීතිය රකින ඒ සංග සමාජය කියයනු පසංස්කෘතිය යටක් නිසාබ දුරජාණන් වහන්සේ පවා භික්ෂුන් වහන්සේලාට අනුදන වදාරලා තියෙන්නේ රජය රාජ්‍ය නීතියට අනුව පවතින්න කියලා අනුජානාමි භක්කවේ රජාණන් අනුවත්ති දුම් කියෙනක ඒකින් අපිට තවුරු වෙන්නේ භික්ෂුව පරටේ තියන පොදු රාජ්‍ය නීතියටත් වයුතු බව කොට දැන් මේ කියන තත්ත්වයන් අපි පැහදිලිව තේරුම් ගත යුතු වෙනවා මේ පසුබිම ඇතුළින් මේ කියන භික්‍ෂුන් වහන්සේ දිහ බැලුවොත් සාමාන්‍ය සාමනීර භික්ෂු අක් නං බ්‍රහ්මචර්රයා වේරමණී සික්හාපදන් සමාධියන් කියන ඒ ශික්ෂාපදය කැඩීම තුළින් මේ ඔනි ක්‍රාවකට සානයයට භික්ෂ නක් මුු ේ ක්ෂපදය කැඩ උපසම්පන්න භික්ෂූන් වහන්සේ කෙනෙක් බල්ලිංගික ක්‍රියාවලියකට යොමුණොත් ඒ උත්ටානගාමි ප්‍රතිකර්ම නැති එකන්නේ අධ්‍යාත්මික මාර්ගයෙන් පරාජයවිච්ච කෙනෙක් බවට පත්ව නමුත් යම්හෙකින් උපසම්පදා භික්ෂුව තමන්ට පාලනය කරගන්න බැරි ලිංගි කාවේගයක් කැවිල්ලා ඒට කැමැති හෝ කැමැත්ෙන් යම් පසුබිමක් තුල කාන්තාව සමඟ එකතු වෙන්න පසුබිමක් හැදදුනුත් නි තත්වත්තුරලයේ වික්‍ෂූන් වහන්සේ කාන්තාවට ප්‍රකාශ කොළොත් මම උපසම්පදාව බැහර කරන ප්‍රතික්ෂේපු කරන මට මේ අවශිතාව නිසා කියලා ඉට පස්සේ ලිංගික ක්‍රියාවේ එකතුවෙලා. පසුවන් වහන්සේට පුළල නවත පසම්පදාවවෙන්නේ සංඝයා ඉදිරියේ මේ විනේ කර්මයක් තුළින් පුදු සංගයායට ප්‍රකාශ කරලා සංග්‍යා ඉදිරයේ සමාවරයි නැවත උපසම්පදා සීලේ පිහිටවන්න පුළුව එතකොට ඒක ඒ විනි්‍යනකූල ක්‍රියාමාන්ගයක් ැ අපි පොදුවේ මේවා බෞද්ධ සමාජයේ තේරුම් ගත යුතුයි මේ භික්ෂූන් වහන්සේලාගේ අමකිසි කටයුතු කාරණාවලදී අපි අදහස් ප්‍රකාශ කරනන ප්‍රාථමික වෛරි මට්ටමකින් තොරව අවබෝධයෙන් මේ සම්බන්ධව කටයුතු කොළ යුතුේෙන නැ අපිගත්තො ඇත්තරම ආගමිකෝ බැලුවූත් මේ සෝවාන් තත්වයට කෙනෙක් පත් වනත් මේ ලිංගිකත්වය මේ කාමච්චන්දය මේ කම්සැප විදේ මාන මනෝභාවයන් නැතිවෙන්නේ නෑ නමුත් සවාන් විච්ච කෙනෙක් වැරදි තත්ව ොලට වැටෙන්නේ නැනමුත් සාමාන්‍ය වැරදි ඔහු අතින්වෙනි නෑ කියල කියන්න බැමකොදස්වාන් විච්ච කෙනෙක් තුළින් සංයෝජනතන පැවැත්මට ගැට ගහන ප්‍රධාන කාරණ තුනයි ගැලවිත් සක්ක තිටි විච ච්ාස ලබත පරමාස ෙනනතුකොට තම ආධාත්මී වසෙන් තමන්ගේ ජීවිතය ගන්නේ නැැ හුට තේරෙනවා මේක මේ ක්‍රියා සමුදායක් ජීවිතය කියලා මේ අල්ලගෙන තියෙන්නේ ක්‍රියා ගොඩක් එතන කායක මානසික දෙකේ සමවායෙන් ප්‍රවාහයක් විදිර ගලාගෙන යන සන්තති හැටියර ගලාගෙන යන ක්‍රම ධර්මතා ගොඩක් හැටියට ජීවිතය ඔහු ප්‍රෝවිධය ඇ ජීවිතය ඇතුළින්ම තේරුන්ගන්කොට ඒ දර්ශනය ඔහු මෙ පැවැත්ම ජීවිතය සම්බන්ධ නිවැරදි තැනකටේ යෝගේම විචකිි්ච හ මේ ජීවිතය පව පැවැත්ම පිළිබඳව තියෙන සැක නැහැ එකනක ධර්ම පෙනනන්නේ බුද්ධේකංකති ධම්මයකංකතිය වගේ සැකතැන් පෙන්ෙනනවා ඒ අප පුදුවේගත්තත් මේ ජීවිත පැවැත්ම සම්බන්ධවහමනත්තන් දැන් බුද්ධාමේ මේ සාමානය අපේ සරු ජීවිතය තුළු සංකත තත්ත්වයන් නොල පැවැත්ම පෙන්නන්න නති ලක්ෂණය පදනම් කරග ර ඒ අවබෝධය හුට යන වගේම මේ සසර පැවැත්ම පරච්ච සමුක්පන්නව සිදුවෙන බව හිේතු පලනය අයක් මත සිද්ධ වෙන බව ඒ ඒ අවබෝධය තියනටකොට ඒ ඒව සම්බන්ධ සැකයක් නෑ ජවිචි කිච්චාව කිය නත ඒ වගේ සීලබ්බද පරාමාසතකොට විමුක්තියක් වෙනුවෙන් ඔහු වැරදි සිලි පරාමර්සණය කරන්නේ නෑ වැරදිපුරත පරාමර්සණය කර ැගැනේ විමුක්තියක් මේ පැවැත්මන් ගැවීම සඳහා ප්‍රාථමික වත් පිළිවෙත් පුද පූජා වෙනත් වැඩ දේවල්ින් බැර. ඔන්න එකින් සෝවාන් මට්ටමට පත්වෙච්ච භික්ෂුවක්හෝග කවරුහෝ තැනත්තෙක් උුණ අටිං වුනත් හිරේට යන අපරාධයක්හරි වෙන වැරද කර මගක්හරරි කරන්න පුළුවන්. ඔහු අතින් වෙඩි නැහැ මේ ඉතාම ප්‍රබල කර්ම සිද්ධ වෙන්න නෑ. තා ප්‍රබල ගැනනන්තරිය කර්ම ඒට ඒටසා සමාන මින්නමන උෂ්‍ය ගාත්තන වගේගේ පරපතල සැලසුම් සහගතව අක්ුසල් කර්මෝලය දෙන්නේ නෑතකොට ඉනිසා ඔහුගේ බවගමන ඉතාම සීිත තැනක බවහතකටීම සීමාවෙන බව දැක්වෙන ඒවාටික් දිසකීරණ දිග ධර්මි පිවති මෙට තේරුම් ත යුතු රයගේම ස සපු සපුදාගම නාගාමිතත් තෙර පත් වනත් මේ භික්ෂුවක්හු ගෙක් මේ ඔය කාමරාගේ අනාගාමික තුනී ුනත් එහෙම නැති වෙන්න තුර මේ රත්වෙනකොඩ විතරයි සම්පූර්යම මේ මේ කාමච්ඡන්දය කාමය මේ පැහැරවෙෙන් කන්නේ ලිගිකත්ව ඊට මෙහා දුරල වෙනවා නමුත් මේ ඒ ඒ සම්පූර්ම නිදහස් වෙන්නේ මො ඔහු රාත්වෙච්ච පුද්ගලය බාහිරදයකින් සතුටක් වන්නේ න ඔහු ඔහුගේ අධ්‍යාත්මික පැවැත්මෙන් ගැලවෙලා ඇතිකරගත්තේ විමුක්තිය මේ සතුටකොට සතර බ්‍රහ්ම විහරණය තුළ මේ ධරමාන කාලයේ තුළ ජීවිතය පවත්වන නිසා නිසා මේ භික්සූන් වහන්සේලා කියන්නේ ඔය අරයත්වයට පත් වෙච්චා මකද විධාරමුණ වලින් කෙනෙක් මේ ශාසනයට එන්න පුලම එක නිදහස් තැනම් ඒ එහම දැ අපි සාමාඩ්ඩෙන්ක් මේ සමාජය ගත්තත් විධිමත් සංවිධාන වලට එහෙම ප්‍රවශ ඇක්සස් නෑ ලොත් මේ භික්ෂු සමාජයට ප්‍රවේශ තියනවා නිසා විධාය කට මේ සම්බන්ධ වයේ නොතට ඒ ඇගේ චර්යාවන් අනු මේක මතුවෙන්න පුළුවන් රපි ඒ තත්ත්වය තේරුම් ගන්නු.ඒවගේ අපි මේ සිද්ධට සම්බන්ධවෙච්ච කාන්තාවන් දෙන්න බැලුවුත් ඇත්තටම ඒ කාන්තාවන් දෙන්නගේ ගුඩු පාවිච්ි කල පුඩු මද්‍රවය පාච්චි කරලා ස්වාමි පුරුෂයන් දෙන්නම සිරගත වෙලාන්න. එකොට මේ කාන්තාවන් දෙ දෙනා සෑහෙන උක්සාහයක් ගන්නවා. වුන් පහැදිි කරන විදිහයට මේ දෙන්නවා බේරගත් කොට සාමාන්‍ය උසාාව කටයුත්තක දියම්න් වියදමක් තරන්න සිද්ධ වෙන යොගේම අපයක් තියන්න සිද්ධ වෙනවා එතකොට ඒකුඩු සම්බන්ධෝ ටික නීති සෑහන දුරට නීතිය අධින් ප්‍රියාත්ම වෙන නිසාතකොට එතනදි මේ කාන්තාවන්ට ඒ එෙනෙක්ට මට දැනගැන ලිච්චි විදියට උක විසිදහක වගේ අපයක්තියන්න සිද්ධ වෙනවා බේරග ද ඒවගේ මුදලක් මේ ගමල්ලොල ඇත පළත්තුල දුෂ්කරනූගත් අහින්සක කාන්තාවට හහිම දුලක් පපාට ගේක වැඩට ගියඇතුුපිය දක්කහහිම හිමවාගන්න ති මාස ගණක් ැනවා ඇතුකොට තමන් පලිසි ස්දක්වාග මේක වාගන්න බැරි තත්වයක් ඇතිවුණ තු ෙගුල්ලෝ ඒ මේ අනුව තමයි මේ වැඩයට පෙළමිලා තිී ඇතරම ගත්තහම මේ සමාජ කේදවාචක පැතිකඩක් මේ අම්මලා දෙන්න සමහර් විතා අතන දරුවන් අතරමංගුලා මේ බිරිදැවරු අතරමංගුලා මේ පිරිම අය මද්‍රවලට ු වෙලා මේ සමාජ කේදවාචක ගුදුර බෝට පත්වෙලා දී ොට මේ සමාජයේ මේක අපිදකින්නේ සමාජ පලයක් මේක පලයක්නත් මේක මේ තත්ත්වය සමාජය ඇතිකරන අය ප්‍රවූ සම්මව සාදු සම්මතව සමාජය විරාජමාන වෙනවා විවිධ බලපරාක්‍රමයන් දේශපාලන සහ වෙනත් රාජ්‍යතන්ත්‍රයේ සහ වෙනත් මුදල් මට්ටංගුලිින් ඉහරි. තුර මේ හේදවාචය මේ අහිංසක මනිස්සු. දැතරම මේ ගොල්ලන්ට කුටුම්බයක් තුළව මේ පිළිගත් සම්ප්‍රදායන් තුර ජවත්වේ ඩක් තිබුුණ නං. මේ එහෙම සමාජයක් සමාජ රැකවරණයක්. එම සමාජ ආරක්ෂණවාද තත්වයක් තිබඳ හිඟන්නෙක් පානට වැටෙනකොට එතන කාරණ දෙකක් තියන එකක් තමයි පුද්ගල හේතු හිඟන්නගේ අනිත් එක සමාජ හේතු පුද්ගල හේතුවය හිගන්නට අදාලයි සමාජ හිතුගත්තා හම මමත් පුද්ගලිකව වැදිකරුවෙක් මගේ ප්‍රාාව කෙනෙක් මනුස්සෙක් ගේ සමාජ මනුස්සයෙක් මගේහි පාරට වැටෙන ඕන තයවගේ මේම අපි හැමෝම වගකීව යුත්තු කාරණක් අපි හැමෝම යම් අඩුව ඩි වසයෙන් මේවට මේ දායක වෙනවාකන්න විරජුවනම අප සමාජයේ අපිට යම් අපි මේට දායක වෙලාති නො මේේ තත්ත්වයට අපි පත්කර ගත්ත දේශපාලන පිරිස වන්න පුළන් වෙනත් කාරණාව ්ල ය විධහද කුඩු මද්‍රව කියන එක අපේ සමාජයේ සමාජ දේහේ පිළිකාවක් වගේ මේ ඔොද්දල් වෙලාති නොදැ ඒකින් පීඩා විදින කාන්තාව අපි අරාභියන කාන්තාවගන්න ඒත් මේ ඔය ඔතැන්නේ ඉදිරිපත් වනාා පිරිමි කොටසක් මේ බොහම අඩන්තෙට්ට කරන ඔයාය ගත්තොත් ඒ වගේ අය අපි සලකල බැලුවත් ගොඩක් වෙලාවට මානසිකව මේ ඩැමේජ් වෙච්චාය කෙනෙක්ට එහම හිසනේ පාචි කරලා හැසිරීම දිහ බැලුුවම කාතාව වගේ රිදි කලබන එක විීඩියෝ කරවා අදිීනවා ගහනවා දැන් එහෙම පොලිසියටට වනත් අපරාධයක් සම්බන්ධ මනුසේ කල්ලගෙන පොලසිටවත් ගහන්නර ොලිසියටත් නීතිය ඉඩක් තියන්නේ අවම බලයදලා මේ නීතිය රහැනට හසු කරගන් මේ විදියට නීතිය බලයක් එහෙම අඩන් තේටන් කරන්න එහෙම ස සිවිල් මිනිහෙක්ට නැහැ මේ මිනිස්සුගේ හැසරීම අතිසේ ප්‍රාථමික ඇතට මිනිසු එට වැටු ඒ අසරනකා ලිගික රිසියාව දුම ව සහවිෙනත් මානසික දුක්පත්කම අධ්‍යාත්මිකව තියන පාථමික මට්ටම සියලු කාරණ නිසා තමයි ඒකත්තේ තෙන්ට ඒ පුත දෙැටවට කාන්තාවන් ගත්තාද අරභියන කාන්තාව ලක්ස ගාන කරාබියන මේ බ්ලංකාව පිරිමින්ි තියෙන තුුරලකන් තමන්ගේ බිරිඳ දරුවන් ටයාගෙන ආරක්ෂිතව පූෂණය කරලා මහන්සි වෙලා මේ රටේ ඕන දෙවුඩත් දෙයක් අපිට කරන්න පුළො මේ තන කොල බයන ඕන තැනක මක්හ වග කරන්න හැපුල මේ ලෝකයේ පොෙන් ොතුරබොන්න පුළන් රටවල් පහල එකක් අපි යගේ ු ලෝකම ොක් ඩව්න්නුනත් අපිට අපේ රටේ ලයිටත් ්ලයිට් නතත් කාලබිල හරි ඉන්න පුලොන් හන ඉඳදර නැතක් මොනොහරි වගේ අකරගෙන මයියොක් ඒ වගේ මේ තත්ත්වයක් තියෙන මොහරි දෙයක් කරන්න පුළන්කම තියෙද්දි මේකාන්තාව රටන තොට මික ප්‍රතිපත්ති මේ තින්දුවක්රජ මට්ටමින්ගැරෙන් ෙ හැමකොද ඩොර් බිියෙනනය අදායමක් නැතිර ගන්න වෙන නිසා මොන මට්ටමං හරි මේ අන්තාවන තත්වේ ගත්තහම් පුදගලිකු අපිට උුන්ට දෝසාර රෝපණය කරන්න පුළුවන්කමක් නෑදැන්ඒ වගේ මේ අතර ඒ පිරිමීන්ගි ක්‍රියාන්කාරිත්වයත් ඔය වගේ ඇති අතිශය දුරලයි නමුත් ඒතමාජය ඔය මට්ටමට වැටෙන්නේ මොගක් හරි මානසික ඩ මේජ් වෙච්ච සභාවයක් එක්කෝ මිනිසුන්ගේ වේක පාලනය කරගන්න බැහ ෛගරය ලංගික අසානය සියල්ල ප්‍රතිනිර්මාණය කරා ඒ පිරිසක් තුර ඒකත් ඒ පන්ති ඒ වැනි ප්‍රජාව තුළ තියෙන සමාජ මනෝභාාවේ තමයි ඒ පෙන්න අපි ගත්තොත් මේක සමාජයේ දිහැ බැලුවොත් මෙතන මේ මේ සමස්ත ගැටලු අවලට ප්‍රශ්නය සංකීර්ණ ගැටල මේ ගැටලු වලට මූල හේතුව බැලූත් අපිට ඒ රටේ දේශපාලන ආර්ථික පදන මේ තියෙන අසංවිදිිත අධූර දර්ශී තත්ත්වයන් දැන් උතනඒ ඒ තමයි තවර මේකේ අපි කෙලවර කටාවත් මේ ප්‍රශ්නය දකින්න පුළ හේතුළ හැටියට කින්න පුළුවන්කමතියෙන් ඔය ඔය ප්‍රශ්නය නමති පලි යවගේ මෙතන පන්ති ස්ථරායන තුළ එ මේ පීලිත පන්තිය නිතරම මේ ප්‍රාථමික චරයාවන්වට අනුගත වෙන ආහාරය මේ තුළ දකින්න පුළුව ඉන්සා මෙතන අප මේ ප්ලස්්නය දෙහ විවිධ පැතිවරින් බලන්ඩ වෙන මේ පුද්ගල එක්ට ෝන කරගෙන ලගු කරගෙන කරන්නට බැබේ හරහ අප අප සමාජයේත් පවතින තැනතේරුම් අරගෙන පුද්ගලිකවත් ප්‍රජාවන් හැටියටත් සමාජයක් හැටියටත් අපි අප සමාජය කොතෙන්ටද ගෙන අන්ඩුවන්.ගේ අපේ ජන මනස කොච්චර දියුණු කළ යුතුද කියන්න කාරණ. ඒරුම් ගැනීම සඳහා තමයි අපි ප්‍රශ්න කියවා ගත යුක්ත කියනක තමයි අපි මේකේ ප්‍රධාන වසෙන් මේ විඩිය එක තුඩින් දෙන්න උත්සාහ කරන පණ විඩිය අපි ගත්තොත් ට සමාන ව ඔය වගේ කතාවක් තම මාගල් කන්ද සුදත්ත හිමි මේ ලිංගික අපචර්යාවකට සම්බන්ධව මේ ජපානය විශ්ච සිදයක් මේ විඩිය එකත් වයිරල් වුණ ඒවගේ තවක් වීඩියෝ එන්න පුළුවන් ඔය වගේ ඉසරහට මේ යන දැ බැලු හම අපිට ේරුම් ගන්නද ොැ ම ගල්කාන්ද සුදත්ත වගේ භික්ෂුන් වහන්සේලා ඇත්තටම සමස්ත ශාසනයට පිළිලිය ො මේ ඔහු රිය දුරෙක් ඉස්ස සිවිල්ලා රක්ෂක රිය දුරෙක් අන්න්සේ වැඩිරු සාමා්‍ය කෙනෙක් කට මෙයා වැඩිහිටි කාලේ පහනවෙලාක පාක්්ටම මේ සිවරද්දාගෙන හුට අරස ගර තුලට එන සක්තිය එක්කු දරන්න බැරිවු අහමනත්තං ඒ ඔහු එහෙම විධිමත් පොඩිකාලේ යම සිකාලෙක ඉඳලා භාවන මධ්‍යස්ථානයකොහු පන්සලක එවිනියාන් කුඩ සික්ෂණය ලබමින් අනිත් සාමාන්‍ය භික්ෂුන් වහන්සේලාගේ දිියුණ වෙච්ච කෙනෙක්න මේ තකට විශුදධයාල මටමේ ධර්මය පිළිමඳදව ධර්මයවත් දේශානයවත් කිසිම හැදැරීමම් නැති පහලමටම නහුත් මේ මාධ්‍යවෙල මහ විසාල වශයෙන් පෙනි හිටිින් උත්සාර චරිතයක් හැටිය ඔ තාම අතිසේ දුරෝල පුද්ගලේ ඒ අය ශාසනයට කරපු අලාබානය සමස්ත ශාල ජන සංඛ්‍යාවකගේ පුදු භික්ෂුව කෙරෙහි මේ පිළිකුල් සාහගත ඇති බවක් වෙන ආකාරයට එවැනි සෙට්ට එක ඔය කෙනෙක් ඒවගේ තවත් ඉදිරි මත්තුවේ න්න මේ අය අපි හඳුනගෙන මේ ස්වාමින්න් වහන්සලා විසින්ම මේවා නිසේ දෙැෙක් කල ුතුයි මොකද මේ මේක මහා අපරාධයක් මේ වගේ ශ්‍රේෂ්ට සංස්ථාවට බදු බුදුන් වහන්සේ ගොුණනගපු ශ්‍රේෂ්ට සස්ථාවකට කරන දත් කොහොම පවිධහටිය නමුත් මේවා මේ නිදහසේ මෙහෙම මේ විදිහට මේ ශසනය විනාස කරන්නේ වැනි පුද්ගලයන්ට ඉඩ නොදී දයි බොද මේ ඔොයිස්කට කියලා දැන්ගෝගිහි සමාජය මේ වගේ කීප දෙනෙක් න්නද තිස්දාක් වික් වහන්සල ඉන්නවනන් මේ තිස් නම විසි නමදහක්ම මේ ික්ෂුන්හන්සේලා යම්කසි අධ්‍යාත්මික මාර්ගයක සීලයක ශාසන ප්‍රතිපදාවක අධ්‍යාපනයක සමාජ මෙහිෙවරක අඩුවඩි වසේ නියදෙන දැන් ඒඒඒ ඒ තුළින් ඇතිවෙන සම්පූර්ණ බුදු දැන් නරක දෙයක් ඇති කරන එක වෛරල්ලනවා යන නවතුය කර හොද දවල්ලහිම වෙන්නේ තින්සා මේ වගේ අයගින් විශාල හානියක්ක් වෙන මේ අය සුද්ද කරලාන්න ඕනේ කුන් වහන්සේලා ඔයවගේ ස්වාමන් වහන්සේලා සංඝ්‍ය වහන්සේලා බලය හෝ පාවිච්චි කරල සංග බලය පාවිච්චි කරලාමගොල්ලු මයම් තැනකට සීම කළේතුයි න තර විෙනනයක් ලබා දීතුයියගේම ධර්මය පිළිබඳ අවබෝධයක් ඒයට ලබාදී දීතුවයි මේ ශාසනිික නයෝජනයක් කරන්න යන නත්තන් ය අපි කල්පන කරන්න කොහොමොද මේ ගොල්ලු සාසනයට එන්නේ කවද ොහොද මානවෙන්නන්නේ කොහොද රාධි ප්‍රතිකංන් වලට සම්බන්ධ වෙන්න කොලල්. බ මේ අය මේ මාගල් කකාන්ද සුදත්ීම දක් දැන එක චර්යා දක්ක හම පේනවා මේ ප්‍රාධමික දේශපාලනයට සම්බන් දේශපා ලක්ඥක එක සම්බන්ධ වෙලාවර අප සාධාරගෙනව වාහනවලලාරගෙන්ෙනමිනිකන් දැ හු හිට ත්ව එත් එක්ක අංුතු විදිහයට වැංජබෙන්න්න මේක මේ මාර්ගයක් කර ගත්තතා ඒ ඒකෙන් ඔහු කරපු හානිය පුද්ගලික ඔහු මේ ලාභයක් මෙම ගත්තට පාථමක කලායක් ගත්තර පුදුව ශසනයට මවිසාල හානියක් ඔහු විසින් කරක් දෙ අපි ඒවා තීරුම් අරගෙන මෙවැනි මේ විලෝ පිකයන් මේ ශාසනයෙන් එකුහැපිට දැන් අතරම් බුද්ධාගක්මට නුවමගුල්ලු අයින් කරලා විනාස කරලා මරලදාන්න වගේ කතාවක්නේවාමි කියන්නේ මොකක් හරි ක්‍රමේකින් මේ නවෙද ගන තරං සංගත් දැන උගත් ඉතාමශශක්තිමත් ප්‍රබාල පෞරුෂයක් තියෙන මේ විනයක් තියෙන සාාසනක සම්ප්‍රදාය තුළයිඉන්න ශාල ප්‍රමාණයක් පොදුු සංගයන්න ගර මේ සංග්‍යා වහන්සේලා නිහඩව ඉන්නේ එක ඇතරම විසාර ගැටලුවක් මෙට මේ වගේ අය ඉදිරියට එන නිසා ඔය වගේ තැන් ඔ ගිහි චරිතයක්ට මේ රජ රාමනාක දැන් හු සි මධ්‍යාපනයක් නැති නික නලුකමෙන් ඇතිවික් වෙච්ච ප්‍රසිද්ධිය පාවිච්චි කරලා පාලිමින්න්තුටැවිල්ලයි වරක් ප්‍රසාධ පාවිච්චි කරලා පහුගිය කාලි ශසාාල වසයෙන් ප්‍රාථමික විදිහයට කුණහරප ගෝලින් මේ සමාජර්ථයක ගණුදිරු කරලා මහම විසාල මේ වියවුලක් ඇති කර ඔහු ඒක වහගන්න බොම සාාරණය යුක්තිය කතා කරන කෙනෙක් බොට පත්ව නොද ඔහු අධිරණය වෝජනය කරන්නටු ඇතරම ස රංජෙන් රාමණයක වගේ අධ්‍යාපනයක් නැති ආගමක් නැති අසාංස්කෘතික මිනිහෙක්ට අධිකරණය වේචනය කරන්න පුළුවන්ද කියන එක ඇතරම ලු ප්‍රශ්න නිසා ඔහුට ඇතරම අධකරණය බොම ප්‍රසස්ත දඩුමක් ලැබෙනොය කියන්නේ ඔහුගේ කටවහලා තියෙනවා මේමගේ මේ උුණුකටවල් අරින්න බැරිදත්වයක් අධිකරණය විසින් ඇිකරපුක ඇතරම සමාජගයට මේ අධිකරණය විසින්දුුණු විශහල අසසිල්ලක් සහනයක් නැත මේ වෙනකොට තවත් සාල ගුණහර පමාය දැමිසු ෝෂල් මීඩියය තුළ හැම ලමටම මෙට ඇක්සස් තියෙනහඳ ගොඩක් ළමයි තොරට ළමයි හිතනවා මේ වැඩි හිටියයි පෞුරුෂයක කියන්න මේක. මේ වගේ මේ ප්‍රසිද්ධ වෙේලා විවෘතව කුණුහරප කියනෙක් යගේ මොහු පක්‍රමිකෝ බික්සුන්හන්සේලාට මේ පහර හෙරන එක පාම අවලාධනගන එක තුපක්‍රමික සිද්ධ කර මේ යම්ක සි ක්‍රමය ක ඒ වගේ මේ ඔහු නිරාගමික වේසේකින් කෙනන්න ඔහු අන්‍යාගමික කුුණත් යාගමටත් නැහැ බෞද්ධත් නොවන විදිහයට දැකගේ චර්යාවගත්තාම ඔහ ඇතරම මේ පස් පවමෝ වගේ කරනගෙනෙ හම මේ නො වේචනය කරන්නේ නො සමාජයේ උඩින්මදී රිහලම අධිරන පද්දදී සහ මේ භික්ෂුන් වහන්සේ ඔොහු ත්තු තඔහු ලිගික ජීවිත ත්තහම වික්තාම විකෘති සසාගත තත්ත්වයක් තමයි ඒ සබඳධ සමාජ මතය ඒවා නිකන් ඇතිවිච තත්වයක්නමෙන දැන් ඉනිසා ඒවාගේ ප්‍රාථමක මිනිස් අධිකරණය විසින් හෝ මේ විදිහට නිහට කරලා තැබි ඇත්තරම වැදගත් එ දැන් ඔය මේ මාගල්කන්ය සුදත්ත හිමි වගේ සංගාධිකරණයකින් ඒ එවැනිම දඩුමදදීලා ඔය ඔොයිස්කට් සැට් එක ධර්මයක් නොදන්න දේශපාලනයක් නොදන්න නිකං මේේ ඇිස් මාධිද්‍ර ඉස්රහට ඇවිල්ල මේ ශාසනය අගෞරුව වෙන විදියට හැස්රෙන ප්‍රාථමික මේ දරමුණ වෙනුවෙන් හැස්සිරෙන ඔය ඉතාම කීප දෙනෙ අංගහා සම්බන්ධව මේ පොදු දැන වූ ගත් බෞතර. සංඝයා වහන්සේලා තීරණයක් ගැනීම සඳහා යම්පසි යන්ත්‍රනයක් මීට වැඩී සක්තිමත්ව ගොඩන ග ගත යුතු කියන එක දැම අපිට කාලයේ විසින් අහුරු කරන බව තමයි මේ අපිට පෙනන්න පුළන්කම තිබෙන යෝගම තැන්වේ රාජාංගනයේ සද්ධා රථනී ඇතටම මේ මානසික මානසික සංසෝධනයක් කරලා මාම කැ ඔළුව හෝදලා නිවැරදි කර ශහසනයට ගත්ත යුතු චරිතයක් මයක් දන්නේ නැහැ විනයක් නැ දේශපාලනයක් දන්නේ කුණුහරප කියලා මේ සෝෂල් මීඩියල සමස්ත සංගයාට හැල්ුල්ලක් ව නි ඇත්තරම මේ මේ සංඝ්‍යාහන්සේලාට භික්‍ෂු හාසනයට මේ ශ්‍රේෂ්ට යාාන්ත්‍රනයට ලෝක දියුණුම දර්සනයක් දහමක් කතා කරන මේ සමාජගත කරන ඒ ප්‍රාජුගික යන්ත්‍රණයට මේ වගේ විලෝපික තත්ත්වන් පෙන්නන. මේක ැසිරීම් පෙනනනායගින් ශල හානයක් මේ කාල දු නිසා ම දන් අද වෙනකොට මේ ගිහි සමාජයඇතුළේ මේ භික්ෂූන් වහන්සේලාලට මෙච ප්‍රවරෝධයක් සමාජ මාධ්‍යවල සාහනිකුත්තේවැය පොද ඉතමුු මේ කරන්න ඉතාම සල්ප දෙනක් න පොදුවේ භික්ෂුවට අවලාද වෙන විදිහර තමයි මේගේ මේ අය කටයුතු කරන්න තනිසා ඒක අධිකරණයෙන් සෑන දුරකටඒ අපිහිතනව බලාපොරත්තින ශාසනය වෙන වු මේ සිිස්ට සම්පන්නන ලෝකය වෙනුත් එවැනි අය රජාගනි සදධරත්ථ නමීම වගේ ඒ වගේ ඉතාම මානසක දුපත් අයි මේ සෑහෙන මට්ටමකින් දුරල්ල කරලා තිබියයුතුයි නිකන් ඒවගේම සාාසනික වශයෙන්ම ඒ සංඝයා වහන්සේලා ගෞරණී සංරත්නයඉතිරිපත්වෙල ඒ අය එකෝ ප්‍රතිශෝධනයක් කරන්න ක්‍රියාවලීකට යයුතුයි කියන එක තමයි අපේ යෝජන ඔය වගේ අපි ගත්තත් තවත් මේ සමාජ සංස්කෘතික සෝදාපාලු වෙක්නාව මේ සන්නස්කර. ඔහු ඉතාම බොහොම සුහුරු විදියට හරිම ස්මමාට් දිහට මේ භික්ෂූන් වහන්සේලා ශාසනයට මේ පොදුවේ භික්ෂූන්ට වලාද වෙන විදිහට යම්ම භික්ෂු සාධක අරගෙන. ඔහු එමක රෝගේ භික්ෂු පරිච්චේ දේ ඒ කැන එහෙම ප්‍රාථමික දෙයක්.ඒවගේම දැන්. බාණකයිවාරෝ කියලා පොහය දවසට ඔහු ඔහු ඇත්තරම ධර්මය ගැන අදහසක් නෑ.ඒවගේම ලොකු ගත්කමක් නෑ. එහෙම අධ්‍යාපනයක් නෑ දියුණු අධ්‍යාපනයක් නෑ. ඒකම මේ මාටිමික්‍රම සිංහ වගේ එහෙම මේ පොතපත ලියපු ගෙනෙකුත් නෙමි ඒ වැනි දියුණු පොතපතක් ලියරත් නෑ නිකං සිංහල අවුරුදු, හ කතලියහක් කර සිංහල දිලබසක කියවලා 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 කියකම දේ කියවලා කට වාචාල වෙච්ච පමණි වචනටිකක් ගලාගෙන යන ගලපගෙන යන තර්කයක් ඇතුළ කතා කරන තැන පාවිච්චි කරලා ඔහු විශාල හානියක් සමාජයට කරන එකොට ඒක ඔහු එකන රක්ෂ ගානක්ජ ජනල් හතරක් හදාගෙන ඒ හතර ඔස්සේ විශාල හානිියන් ඒ ඒකට මේ වැඩිපුර උපක්‍රමිකෝ භික්ෂුන්හන්සලාට හානියක් කරන ඒ වගේම තරුණ ප්‍රජාවට ඔහු මේ මද්‍රව්‍ය ප්‍රමෝට් කරන එක ඔහු උපක්‍රමිකෝ කරනු. මේ මේ කෙනෙ දැ ඕන කෙනෙක් මද්‍රව්‍ය හරි ඕන එක කෝට කරන්න පුන හ කුත් කරෙක ුගේ අදල්නෑ නමුත් මේ සාමාන්‍ය සමාජයට ොඩල්ලෙක් හැටිය ගුරේ කැට හයි ජික කරන තත්ත්ව ඇත්තරම අපි විවේචනකරව යතු හ පරාජය කළ යුතු හුට අධිකරණය ඉදිරියටට හෝ ගෙනා යුතු. ගෙනල්ලා හුගේ අම් ප්‍රමාණයකට මේ විධමත් විදිහට ශිෂ්ට සම්පන්න විදිහට මේ කතාබහ කරන කුණුහරප නැති දේව කතා කරන මටමින් මුකද හු කතා කරන්නේ සමාජ මාධ්‍යයට සමා සමාජ මාධ්‍ය හර හා තු සමාජ මාධ්‍යය කියලා කියන්න අභකාශ්‍යය ඔහුට අයිතියකක්නේ හට ඕනු විදිර පාවිච්චි කර. එනිසා ඒක ඒ රටේ නීතියක් ඇතුළේ පාලනයර ුදදු උද්ගලේ හැටියට තමයි. අපිට මේ සන්නස් කල කියන සංස්කෘතික සෝදා පාඩුව කරන්න තැනැත්තවත් පෙන්න්න පුළුවන්කම තියෙන මේ වෙලා තිනිසා මේ වගේ කොටසක්කින්න ගිහි සහ දැ හුහු සන්නස් කලක කත්තුත් දැ භික්ු හෝ බොහම ුක්තු සාහක විදිී කතා කර නමුත් ඔහුගේ චර්යාව කත්ව ඔහොත් ඔය හැම පස් පවම කරන පුදගලේ ද නමුත් මේ හතන්නේන්නේ භික්ෂුව වේචනය කරන්න භික්ෂූ භික්‍ෂූන් ගින් දසම ගානක් තමයි අනුපාතිකෝ බැලූතින් මේ ප්‍රාථමික ඇසරීමිති බෞුතරයක් සාතිසයේ බහුතරයක් භික්‍ෂූන් වහන්සේලා තාමක් මේ රටේ ඉතාම එහළ මට්ටමකින් මේ යම් කිති මෙහෙවරක් කරනයි එතකොට දැන් මෙන්න මේවා අපි හඳුනාගත යුතුුණවා මේ සමාජය සම්බන්ධ වූ මේකුළු මසුදාරකයන් වෙන්න යන නිසා නමුදද අපිට පුළුවන්න සන්නස් කළ ඔහු සමඟ මේ සංවාදයකට මේ ප්‍රතිවරදධා දහකට ඉඩක් ස්පේසක කෝු යුක්තිය කතා කරට දැන්ගේයා දැ අපි කැමති ඔහුට මේ පම්බන්ධ මහුණට හුණ කතා කරල මේ ඔහු කරන ඒසාධාන තත්වෙන් පෙන්න්න කතා කරන එක වේචනෙක් කන තුහ අහම ඉඩක් නෑඒ ඔහු ඔහුට වශ්‍ය කරන කෙනෙක් ගන්න ගෙන ඔහු ඒ විනාසය කරන එක තමයි ඔගේ මේ ස්ට්‍රටජියක වෙලාතිී ඒ ඒවත් අපි හඳු ගත යුතු මේවා බොම සහුරු සරූපෙන් නාවට සමාජයේ අය මේ ගැඹුරුල් නිසා මේ සමාජ මාධ්‍ය වලින් විසාල වසයෙන් මුදල් වලට ප්‍රාථමික දේවල් බලාපොරොත්තුවෙන් මේ වෙන හානිය කරන පුද්ගලයන් අපි ප්‍රතික්ෂේප කරන්න කටයුතු කළ යුතුයි නැතම් මේක මේ මානවහිමික මවත් මේක මේ හෙම මේ මම හුට එකදවස කෝල්ල එකත් අරගෙනත් කිව්වා අපි සාමාන්‍යයට ොවෙලෙට් එක කරන එක එලිය කරන්න ඒ සාමන සිිට ලෝකෙ බහි පල්ලො සත්තුවගේ වගේමහම මනුසේක් පුද්ගලිකව කරන දව දැනඋත් හු යා ඒ ඒක එිය කරන වගේ වැඩක් තමයි මේ හෝගේ බාසාාව කතා කිරීම මේ ඔහු සමාජයට දින ආකාල්පය මේක අපි හඳුන ගැන මේ මේක උත්තරයක් දිව යුතු අප මේබතර සමාජය වෙන වින්ඒ වගේමද අපි ගත්තොත් මේ ඔයා හාම්ල් ේචනය කරන වරෙන් वेේචනය කරන්න ගියෝ ගත්තුත් එක්කු දශපාලනනික ඔවන් වෙන ඇජෙන්ඩහැක ඉන්නවා ඒක නිසා වෛරයක්ක් ඇතිකරගෙන තියෙනවා. එහෙම නැත්තං තව පැත්තකින් ගත්තොත් ඔහු මානසිකව වෛරය කුහකම ඒගේ තත්වක ඉන්න පුද්ගලේ. දැන්. ඇත්තටම අප තේරුම්ගන්න බැබභික්ෂුන් වහන්සේලාත පොදු සමාජ සේවයක ඉ ජීවිතය කැප කරලා තියෙන්නේ පොදු අරමුණක්ුවි. අපිට සාපේ අපි ගී අය ගත්තාම කොටුම්බය පවුල ලමයා, ිරිඳ ඔය පොහොමද ූඩටම ගෙනල්ලප සතුටින් ඉන්න කියන මට්මන කටයු කරන්න භික්ෂුවගේ ජීවිතයගත්තා මහුගේධ්‍යාපනය කැප කරලා තියන්නේ සමාජය වෙනුවී අධ්‍යා ජීවිතය කැප කරලා තියෙනවා ඔහු කාලය කැප කරල දෙන එ අත සමාජය මේ පැබාගයක් පෑකටවත් නිරද දවසර ගේකටත් මනුසේ කෙනනටකම් තිනඒ නිදහසනය තියෙනවා භික්ෂුන් වහන්සේ හැම දේකටම භික්‍ෂුවගේ කාලේ සමාජ මිනිිම් කැප කරල තිය ඒල් විශාල කැපකිරීමක් කරන එවගේ එහෙම මේ මොඩ්ල එකක් ලොක කොහෙවන්නේ නෞදදැන් අපි මේ කොම අවුල්ටික තියාගෙන ගහි සමාජ මහා මිනිස්සුගත්තෝ ඔය කියන දේවල් මේ ඉහල මට්ටමින් බොහොම නීතිය සහස බොහෝ දේවල් රැකවරණ යට තේ සියලුව අපරාධ කරන. ධනවත් සමාජි ගත්තත් එඒෙම සාමන දුප්පත් මේ මිනිසු ගත්තත් බොහෝ අපරාධටික වහගෙන කරන කොට සක්කින් න පික්සුව දිහ විතරක් මේ විදිහේ බලනව පේයකින් කියන්නේ ික්ෂුන් හසර වැදිි කරන්න කියර දෙෙනෙයි නමුත් අප මේ බලන්න ඕනේ මහසමාජය අම්මනන් මේ සංග සමාජය කියන බෝසත් දරුව වගේ එකොට මහ සමාජයට වගකීමක් යුතුකමක් තියෙනවා මේ ඒ බෝසත් දරුව ඒ විදිහට රැක ගන්නේ එකගොට දැන් එනිසා මේ ඒක දැන් සාमानने में ගෙදर අපේ දර්ුව හරි ඥාති කාरी පුඩුවලට හरीමुක්खරයා නරක देකර බැමුත් අපහ වට බිට මිනිස්ස එකතු වෙලාගේ දෙටගෙනල තිබා लග හලමරන්න අපි උත්සාහ කරවා हैඒක උපක්‍රම පාවිච්චි කර කර ඒ නිවැරදි කරන්න හැම වෙලාම අපි කළේතු නිවැරදිදක හරිදේශ නිवेධය කරने කතා කරने එක උපක්‍රම जොදන එකඒඒ අරන්න තවත් විනාස වෙන විදිහ කටයතු කරන්න බෑ තුර දැම් මේ බොහෝ ගිහියන් මේ විදිහට නීති අතටාරගෙන බිසූන් වහන්සේලාට හ වෙනත් ඒවල්ලොට විජර ක්‍රියත්මකවෙන්න එකගත්ම සමාජය තවත් මේ අගාදයකට තමයි මේ යන් එනිසා ඒගැන අපි අවධන යුම් කරන්න ඕුණනි කාරණය දැක් තව කෙනෙක්ගේ මේක අදහසක්තිය නවා මේ සමහර අයගේ මේ ගිහියන්ට මේක අදාලනෑ ද හෙම කතාවක් කියන්නත් බෑ කොට බෞද්ධ සමාජය කියලා කියයන්නේ සිවුවනක් පිරිසටने ගිහි උපාසක උපාසිකා बික්කු භික්ුණීගයෙන්තුොර මේ ගිහි පිරිසට සම්පූර්ණය එම මේක අදාළ නෑ කියලා භික්‍ෂුව සම්බන්ධව යමමකාර මෙදිහත් සාධනීය මදහත් වී හොඳ इන්ටेंශන් එක මේ හොඳ अभිප්‍රයකින් හොඳ इන්ටेंශන්ක මේකට මේ ගිහි එමදිහත් වෙන්න අ වශචනය කියලා හම කියන්න බැ ගියෙක්ට විනේ කර්මය කරන්න බැහැමකද මේ ඔය පාරාජිකා සම්බන්ධව හරි ඇවැත් සම්බන්ධ විනේ ක්‍රියාමාර්ග සීම මාලකයක් ඇතුළ ගන්න කොට එතෙන්ට ගිහිෙක්ට එකට සම්බන්ධ වන්න බෑ ඒක විනේ කර්මයක් භික්ෂූන්ගේ ඒක වෙන කතාාව නමුත් ඒ ඒ ඒකින් අදහස්වෙන්නේ නැහැ මේ භික්‍ෂූන් වහන්සේලා අදාල විනේ සහස ඒ පොදු කටයුතු විනේ සහනිකු කටයු තුලද මේ ගියන්ට සම්පූර්යෙන්ම අදාල නෑ කෙලෙහෙම එකක් වෙන්නෙත් නෑ. මොකද හොඳ අධ්‍යහාසයෙන්ගහට පොත්තයි පොත්තර ගහයි වගේ භික්ෂු සමාජය ගිහි සමාජයයි මේ එකට යන්ඩුව. තියනිසා ඒක දෙකට පෝෂණය අධ්‍යාත්මික පෝෂණය කිරීම භික්ෂු සමාජයෙන් සිද්ධ වෙනවා ගි සමාජය අධ්‍යාත්මක පෝෂණය කිරීම එතකොට බෞතිකව අත් පහසුව සපයමින් භික්‍ෂුව නඩත්තු කිරීම යාන්ත්‍රණය භෞතිකව නඩත්තු කිරීම ගිහි පිරිසකින් සිද්ධ වර.තු දෙක නැතුව යන්න බෑ කෙදන් ඉදන නැතුව වාහනයක් යන්න බෑ දැන් ඒ වගේ මේකහෙම මේ ගිහ යුක්ත කරගෙන මේ ප්‍රශ්න කතාය කරන්න බෑ නිසා මේ භික්‍ෂුව ගඩුපාටුවහෝ මුොදහෝ නාක දෙපැත්ව සම්බන්ධෝ ගිහියන් එ කටයුතු කිරීම මයි විතන මේැන මෙතනැන යහපත් ඉන්ටන්ෂන් නකින් සම්බන්ධ වෙන ඒ අවශ්‍ය මේ මට්ට මේ ගියන් සම්බන්ධවීම මේක වැදය ඒක ඒ ප්‍රතික්ෂේප කරන්න පුලුවන් කමක් නෑ ඒවගේම මේ අපි ගත්තාව ද මේ දේශපාලන සහ වෙනස් සමාජි කාරණාවලදී අධ්‍යාපන දේශපාලන කාරණාවලදී මේඒ පුද්ගලිකව භික්ෂූන් වහන්සේලා ඇවිල්ල අදහස් ඉදිරිපත් කරනවා ඒ සම්බන්ධතා අමත ඒ අය සමහර වෙලාවට ඒ විසයට සුදුසය නෙව දැ ඔය ඔයිස් කට් සට් එක මෝකට ඔත් සුදුසුවයි කීප දෙෙන මේ එනිසා මේ දැන් හත් ඇත්තරමදි මහනාක සාමන් වහන්සේලාගින් මේ රටක විශාල මේ ආවරණයක් තියනවා ද මේ දේශපාලක්ඥෝ බලලෝබිත්වය සහ වන්න පාථමික මුදල්වැනි අරබුණ වෙනුවෙන් මේ රටේ සම්පත් සහ වෙනත් තිීන්දු තීරෙන ගත්තා අවස්ථාවල ඒවා මේ හරි තැනට තල්ලු කරන්න ඒ වට වැරදි දිට එරෙහි වන්න නිකායිබේදකින් තුොරො සරු මහණය එක සහන්සලා එක එකට කටු කර දෙන හම අවස්ථාවමක මේ මෑතක වෙනකම්ම අදත් හෙටත් දිරිටීමම කහෙම වෙන කොට ඒ නිසා මේක තව ශක්තිමත් කළ යුතුයි ඒ ඒ මේ රටේ හැමත් තිීන් දුවක්ම මේ බෞද්ධ සංස්කෘතිය පදනම් කරගෙන ගන්න එකමොක දෙක කිසිම ජාතියකට හානයක් නොන නිසා මොකදඒ බෞද්ධයක්ම ලෝක කිසිම තැනක සිංහල ජාතිවාදයක් ලෝක කොවත් නෑ ඒක මේ දේශපාලක් නයසාහ වන්න උපක්‍රමකව සිංහලයන්ට අවලාදන ගන්න අදන පිරිසකගේම ප්‍රලාපයක් තැ ක कोහ දැම් විෙනත්හ වන ආගමක අපි දැකලා තියෙනව කෝල් බෝ ස මෙතන් මේකුරු යුදධ වවා ගත්තාහම ගම් පදනන් කරගෙන දැනුත්ම ලෝක ප්‍රධාන යුද්ධදීන් න මේ බුදු දහම එම ලෝකළේ වලවල නෑ මේ වගේම විශේෂ අපෙරටීමේ සිංහල මනිස්සු ගතාව වෙනත් ආගමික්ට එරෙහිව කිසිම අවස්ථාවක සන්නදධ අ්‍යෞ්ධ සහිතව සංවිධාන ගත වෙලා ලකහත් ෞද්ධ ති ලත්න ංහලය ති මේ රට වෙලත් න නිසා සිහලයා ජතිවාදී කියන එක ඒඒ කියන අයස් ඒකද ඒ අම සිහලන්ට මෙ මේ සස්කෘතියයට අවලාධ නගැන ක්‍රමේ මේ නිරාගමිකෙක් වවෙන්න පුුණ වෙනත් එකෙක් වන්න පුළ මන කෙනෙක් කරත් ඒ කරන්න තිනිසා මේ මේ අපි තේරුම්ගන්න නෝනේ මේ මමානංක්න් වහන්සේලා පමු අ වහන්සේලාගේ අවවාද ආධීක්ෂණය යටතේ ඉතාම දියුණු යන්ත්‍රණයක් සගස් වීදුයි එ එහට ගිහි පැවිදි ඉතාම පරිස්සමින් තෝරගත්ත දියුණු පිරිසකින් සමන්විත හැම පැත්තක්ම නියෝජනය වෙන හැම විෂයක්ම නියෝජනය වෙන ලෝකයේ පරිසික තත්ත්වයන් පිළිබඳවඒවගේම අපේ රටේ ඇබූ ජත්ත්‍යන්තර අපි බලපාන භදේශපාල ත්වන් පිළිබඳව ආර්ථිකය පිළිබඳව අධ්‍යාපනය පිළිබඳව අධ්‍යාත්මික සංස්කෘති ආගිමක පැත් ඔ හම පැත්තත් පිළිබඳවොම නිවැරදි තේන්දුව මහනක්වාමීන් වහන්සේලා රහා ලබා දෙන්න පුළුවන් ඒ මහනක්වාමීන් වහන්සේලාට විඩිමත් මේ අදහසක් දෙන්න පුළුවන් වහන්සේලාගේ මේ ඉදිරිපත්වීම ශක්තිමස් කරන්න පුළුවන් යන්ත්‍රනය ීට යටිින් සැස් වී යුතුයි කොට ඔය ඔයඒ පුද්ලක ොයිස්කට්දීලා පුදුවී සග්‍යාට කරන හානිිය ඒහරහා වලක්කො ගන්න කටයුතු කරන්න පුුලො. අතරම දැන් තව ගොම් කතාවක් තමයි මේ බුද්ධාගමඒන බලට රකින්නයක් නෑ ඕක බුද්ධාගම මේ රැහැෙන එකක් ඒ එම ඉබේ රැකෙන දැ දාාරැකැටට අපි සොට්ටය තිබට හාඩුවය එකක් නතු වැඩ කරන්න බැෑ. ඒ වගේ මේ බුද්ධාගම කියන සොෆ්ටයායක වැඩ කර නනම් සංග්‍යානැමති ආන්ත්‍රනය තියෙන්ඩම ඕනි. එනිසා ඒ දෙක සශක්තිමත් තියෙනකුතු මේ බුදධාගම කියෙන අිනිසාවාද ආගමක්. ඒක ලෝකයේ කොහෙවත් මේ රාජ්‍යක් තුළ දිගට පවතින් නැහැ රාජ්‍යන ගුඩහ නොති බුණු දෙ සෝක. ුලුවන්ගේ අනුග්‍රාහ තියෙන කාලේ බුද්ාගම මේ අිනිසාවාදී මානෝදාහම ප්‍රබල අනිත්තතාගුවල් ටැවර්නය දෙමින් ශක්තිමත්ව ඉදිය පැවතුරු දි ැතිවුණම නැති ඒගේම අපිට මැලේෂයාව ඉන්දුනීසිය වගේ රාජ්‍ය අනුග්‍රහ නැතිව වුණහම බදහමේ බැ නැතිවලාගේ පගස්ානය ඒවගේ ගත්තාම ති නිසා මේ බුදුදහම රජයෙන් අයින් කරලා යියක්ත පොත්වන්න බෑක ඒකට කටයුතු කරන පිරිස් අපි බැහර කළ තුේ ඒ ජින්තනය මතවාදක්ති එක්කම්. ඒ වගේ නිතරම මේ බෞද්ධ සංස්කෘතිය බුදු දහමේ මේ ජනවි්ඥානය එක බැඳිච්ච අපේ ඒ අධ්‍යාත්මයත් එක් ගලපගෙන මේ ලෝක තත්ත්වංහුලට පවතින දියුණු විද්‍යාත්මක තාක්ෂණක යුගයට මේ උත්තරහයන්න පුළුවන්. රජය රජමට්ටමින් ගන්න උත්තර තවදුරටත් මේ ශක්තිමත් කරන්න යෝජනා කරන්න පුළුවන් වැරදිව නිවැරදි කරන්න පුළුවන් जांत्र්‍රණයක් අපි महाना වහන්සේලාට याटिंग මේ सකස් करරයතු ෙන වගේ බදධහගම විබී රැखන්නේ නිසා එක කෙළම්ම මේ රජය හරහා යගේම භික්ෂුන් වහන්සේගේ ක්‍රියාකාරිය තුළ හැරියතු දෙයක් කी මේ පිළිය රගෙන ට අනුකූල කටයුතු කරන්නෙන මේක නිකං රැකන්න එම බුදු හාමුදුුක න්නහන චරත භික් වී चाරික जනතා है වजන සुකායි කියලා භික්ෂු ්‍යන්ं්‍රණයක් හදला में පාරග දෙනමක් වඩින් එපා මේ සමාජයට ගල්ල මේ කතා කරන්න මේ භික්ෂ ්‍යන්්‍රනය සමගවෙ ඉන්න කීරෝද බූත ජ න පේචක් වයි සපස්න්න විරත කියලා භික්ෂුන් හන්සේලට සමග කටුතු කරලා මේක මේ යන්ත්‍රණය ශක්තිමත්ත පවත්වන්න කියලා ුදුවරෙක් මේ සංග සමාජයක්ක දන්න හැනි එනිසා මේක ඉබේරකන්න අවිංසාවාදයාග මකද බෞද්ධයක් පරම බෞද්ධයක්ුණුත් ඔහු වෙන්නේ මේ කැ අන්තවාදීක්ුණොත් වෙන්නන්නේ කැලේට කියල්ල මේ අධ්‍යාත් මේ පිරසදු කරගෙන උදලාවෙන එක දීනිසා ඒකෙෙන් මේ අ සාමාන්‍ය ලෞකික තමාජයට බෞද්ධ ඉම්ප්‍රෂණ එක දෙන්න නං මේ රාජ්‍ය ශක්තිමත්ව මේ පොදු ශාසනක සමාජ කටයුඩු කරන භික්‍ෂුව ශක්තිමත්ව මේ සාාසනක යන්තරණයක් පැවත යුතුයි ඒනිසා මේමට මේලා විසා හනුව නිසාම විශේෂෙන්ම භික්ෂුන්හන්සේලාගෙනුත් ෙල්ලා හිටන දැන් සංදධ නාත්මක වඩියෝහාව එක හඩ පට එඩිට් කරලා සහොයිස් ඇත්ත ඒවකෑල්ලි ගලපල දාගෙන සහ හානයක් කිදිරේදි කරන්න සැලසුම් සාගතරලතියනවා භික්ෂුවගේ තියෙන බලය ක්තිය දුරලක. ඒක දුරල කරාගැන්න අපි ජතියක් ැටියට රටක් හැටියට වැටන දී තම ඒකින් වෙන්න ඒ එක මේ තේරෙන්න්න නම්තේ මොනුක්ක්‍රමුලින් මේක සං විානය නෝතිකල අපිතන්න බ සා මේ ගිහි සමාජයට භික්‍ෂූන් වහන්සේලා වාදිරිින් රක ගැනීම භික්ෂුන්හන්සේලාත් මේ තාම කල්පනාකාරීවා රක්ෂා වීමත් මේ සමාජයේ අව්‍යතාවයක් කිතුකමක් ො බහන්සේලා පොදදුවස්තුවක් අප සමාජයේයට බහන්සලා අයිතිව සමාජය ඔබහන්සරලට අයිති මේ දෙකකට යායිතුයි කියන අදහත් මේ හැම සංසේවිදියකින්ම ගිහි සමාජය අපි මේ පොදුවේ තනී පුද්ගලෙක් එක්කනෙ දෙන්නෙක් කරන කටයුතු නිසා පොදදු සංගයාට අවලාද නොනගන්න පොදු සංගයා කරන සේවය හැල් ටලක් නොකරන්න පොදේ සංග්‍යයාටහනයක් නොවෙන විදිහයටටයුතු කරන්න අපි ගිහි සමාජය මට බද් දෙක තු මට ු දහ පිඳ බෝදෙන් ටුතුු ටු ක ෝජනාව තමයි මම මේ වෙලා වේදිරිපත් කරයි මම කිිත්සරි ආර